අපි මතක් කරගන්නකොට අපි මේ ඈත් වෙලා තියෙන්නේ අපේ මේ බෞද්ධ කියන පරිසරයෙන්මයි. එතනින් ඈත් වුණා පස්සේ විකෘතිතාවය හිතන්නේ වෙනස්කම් එක. අද පාස්පෝර්ට් එකේ කියන කාරණා මොකක්ද? මේ පාස්පෝර්ට් එකේ කොහේ නිර්මාණය කරේ දෙකක්ද? හිතලා බලන්න. අතීත පාස්පෝර්ට් වල බුද්ධ කාලේ පාස්පෝර්ට් තිබුණාද? වෙනස් ඒ මොහොතේම ඒ කෙනා මිය කරලා යන මොහොතේම මොකද කරන්නේ? එයා වෙන තැනකට තරවනවා. අපි ගෙදරට ගේන ඇස කන නාසය දිව ශරීරයට මේ කියන්නේ ඉන්ද්‍රිය ප්‍රවේතනනේ නැහැ. නමුත් මේක තියෙනවා. හරියට මේක මේ වගේ. අර අලියා ගිරපු දිවු ගිරිය කොහොමද? දැකලා තියෙනවනේ නේද? අලිය කියලාකෝ දියුල් කෙඩිය ගැන ඔබ අහලා තියෙනවා දැකලා තියෙනවා. දියුල් කෙඩිය තියෙනවා හැබැයි ඇතුල කුස් හිස් අවකාශය. එතකොට මේ නිමිලි වැඩක් තියෙනවනේ අපිට තේරෙනවා. මතක් තේසෙත ඔබට තේසෙත. මීට මාස දෙකකට කලින් මගේ අම්මට ඇස් දෙක ගාන්නේ මම කියන්නේ මොකුත් නෙවෙයි. විඥානයේ කියන එක පහව ගියන් පස්සේ මේ ශරීරයේ තියෙනවත් නැක විවරයි. ගන්නටයක් නැහැ. ඊට පස්සේ කතා කරන්නයක් නැහැ. අපි මේ විඥානයේ නැති අම්මා කියන සංඥාව තියාගෙන හිටපු තාත්තා කියන සංඥාව තියාගෙන හිටපු කෙනා බදාගෙන අඬනවා. බදාගෙන කියනවා ධාර්මයෙන් එපා කියලා බලන්න පුළුවන්ද? එතන අම්මා ඉන්නවද තාත්තා ඉන්නවද? බුදු අම්මේ මාව දාලා යන්නපා කියලා කඩාගෙන වැටෙනවා මිනිස්සු. තාත්තේ මාව දාලා යන්නපා කියලා කඩාගෙන වැටෙනවා මිනිස්සු. ඇයි කඩාගෙන වැටෙන්නේ? කොහොම බුදු සම්පති නම මොකද? අම කියන්නේ දුක දැනෙන එක සාධාරණයි. දුක දැනෙන්න ඕන. දුක දැනෙන්න තරහක් කරන්නේ සංවේගී කියන එක තියෙන්නට ඕන. ඇස් වලින් කඳුර වැටෙන එක නෙමෙයි මේ කියන්නේ කඩාගෙන වැටෙන එක. ඒක වෙනසක් තියෙනවද? එතකොට හිතන්න. ඇයි කඩාගෙන වැටෙන්නේ අපි? කොහොම අපිට අවබෝධයක් නැන්නේ? මේ ජීවිතේට වගලා කමක් තියෙන්නේ අර දියු ගෙඩියේ මද ටික තියෙනකොට දියු ගෙඩියේ වටනා කමක් තියෙන වගේ තමයි. හොඳට මතක තියාගන්න. ඒ දියුගෙඩිය ඇතුලේ තියෙන මද ටික නැති වුණාන් පස්සේ දියුගෙඩියේ වටනාකමක් නැහැ වගේ මටත් ඔබට විඤ්ඤාණය කියන කැටියලා ගියන් පස්සේ වටිනාකමක් නැහැ. අම්මා ඉතර නැහැ, තාත්තා ඉතර නැහැ, දුව පුතා සහෝදරයා ස්වාමිපුරුෂයා භාර්යාව ඉතර නැහැ, අදම තරමම පවතන කමක් ඉතර නැහැ. එතන තියෙන්නේ නිකම්ම නිකම් ශරීරයක් විතරයි. ඒ ශරීරයක පාසකුලිතයක් මොකද කරන්නේ? මේ කරන්නේ ඒ ශරීරයට ගෞරවාන්විත සමුදීමක් සිදු කරන එක. ගෞරවාන්විත සමුදීමක් කරන්නේ. ඒ ගෞරවාන්විත කරන සමුදීමේදී ඒක කෘතඥ වේදීව කරන ඒ සමුදීමේදී අත්පත් කරන පිටික එයා අනුමෝදන් වේද? මගේ නම් අදහස මැරෙන මොහොතේමයි පාසුපුර දෙන්න ඕනේ මොනවාද? එයි ඒක නම් අපි කියන්නේ අපි කියන අවසාන මුස්ම ටික අදිනවා කියලා අපි කියන සාමාන්‍ය විවාහ වචනින් කියනවනේ. ඒ අවසාන මුස්ම ටික හෙලන්න කලින්ම හරි නම් ඒක බැරෙනවා නම් එයා දැන්නත් ඇති වෙයි නැති වෙයි කියලා ඒක මේක හිතේ තයින කියන්නේ මේ හරි අමාරු මගේ කැතියේ අවබෝධයෙන්මයි මේක දකින්නට ඕනේ.
ඉබාගාතේ යනකම මේ කරුණේ කියලා පාර යනකම වයස ගියත් එහෙනම් පස්සේ අමුදුරුකෝ නැරේ කියලා මාතුරු දෙන්න නැරෙන්න ඉස්සර යන ඉතින් ඊපස්සේ ඒ වගේ අල්ලාගෙන ඉන්නේ නේ සකාර පරිස්සමෙන් මේව තේරුම් ගන්න තමයි මම කියන්නේ ඒ මොහොතේම නැති වෙනවා නම් ඒ මොහොතේම උස්මතෙක් ගියා කියලා දැනගත්තනම් ඒ මොහොතේදී කර්මෝදන් කරන්න සත්‍යය තියනද ඒ මොහොතේදී කර්මෝදන් කරන සත්‍යයක් ඇදෙන්න නම් මාගේ ධර්මයේ මොන තරම් මණ්ඩලයක් ගන්න ඕනද මොන තරම් අවබෝධයක් තියාගන්න ඕනද හිතන මම වර්ණාන්තර ගැනක් මේ මම කරන්න කියන්නේ ඇමරිකාවේ රෝහලේදී දෙසැම්බර් මාස 6 වෙනිදා මගේ අම්මාගේ හුස්ම ටික අවසන් හුස්ම ටික යද්දී මම කොහොමද ධර්මයක් එක්ක මේ දේවල් දැනගෙන ගත්ත නිසා ධර්මයේතර කුංචි හරි දෙයක් දැනගත්ත නිසා මම ඒ වෙලාවේ ලොකු උත්සාහයක් ගත්තා ඒ උත්සාහය සාර්ථක වුණා ඒකට හේගෙනකට වාක්‍යයට ප්‍රහම දෙනාන සාක්ෂි මගේ නංගියටද ඒ මොහොතේ මම අනිච්චව සංඛාරා කියන එකත් අචිරං මතයන් කායින ගාතාවක් කියලා පින්න මොදන් කරා ඒ අවස්ථාව අවබෝධයක් තියෙන ධර්මයකට මිස දෙන කිසිම කෙනෙක් කරන්න බෑ එයි එහෙමනම් මගේ නංගියට මම වැරදි කියලා නෙවෙයි එහෙම හිතන්න එපා මගේ නංගිට අයක් වුණ අඬනකොට මගේ හිත ශක්තිමත් වුණා අම්මට ඒ මොහොතේ පින්න මොදන් කරන්න එයි පින කියන කේදාට අවසන් අවසන් අගේ මොහොතේ මට දරා ගන්න බෑ ඒ తত্ত্বය ඒ දරා ගන්න බැරි සම කඩාගෙන වැටෙනවා නම් ඒ මොහොතේ ඇයටකින් අවශ්‍ය නම් ඒ පින්තික දෙන්න කොහොතකින් අවශ්‍ය නම් ඒ පින්තික දෙන්න නම් මම මේ ධර්මයේ වල තරම් සැසීම කරන්න ඕනද තම තමන්ට ඒ සැසීම ලැබෙන්න නම් මේ ධර්මයේ ඒ විදියටම තේරුම් ගන්න ඕන. ඒ කියන්නේ රහත් වෙන්නේ කියන කතාව නෙවෙයි රහත් වෙන්න ඕන. මේ විතර කතා කරන්නේ ඒක නෙවෙයි. මගේ හිත මොනතරම් ශක්තිමත් කරගන්න ඕන දෙයක්ද? එතකොට මගේ අදහස නම් හැම දරුවෙක්ම හැම ස්වාමි පුරුෂයෙක්ම ස්වාමි දීනියක් කරනකොට හැම ස්වාමි දීනියක්ම ස්වාමි පුරුෂයෙක් කරනකොට අප ප්‍රොටෙක්ට් කරුවෙක් මම තාත්තාට කියනකොට දරුවෙක් නැතිවට අම්මතාවුණත් අන්න ඒ ශක්තිමත් භාවයේ හිතේ තියාගෙන කරනවා අන්න එතනයි ධර්මයේ අම්මත කරන්නේ එතනයි ධර්මයේ අම්මත කරන්නේ අපි අවසානයේ ගැටෙන්නේ ඊට පස්සේ තාත්තෙක්ද නිකම්ම නිකන් ශරීරයක් එක්ක ජීවි ශක්තියක් නැති පංචස්කන්ධයක් එක්ක අපි ගැටෙනවා ඒ ගැටෙන්නේ කොහොමද එයාලා හිතගන්න එයා බදාගෙන අදනවා අදාගෙන වැටෙනවා දාලයන් පාක්ෂිකයක් කෑගෙන හිතන්න ඒ දවස් දෙක තුන මේ කොරෝනා සංගතය නිසා පැය 24ක් වුණා නැත්නම් සාමාන්‍ය වශයෙන් වුණා නම් කැරම් බෝඩ් එකයි කාඩ් කුට්ටමයි නේද තව ඉතින් හත් මත්ද්‍රව්‍ය හිත බලන්නකො සමහර ගෙදර දෙහි ගේ ඉස්සර වෙලා උස්සගෙන කරපුර දෙක. එන්නේ නිදිමරණ කටියේ තියාගන්න. මොකටද නිදිමරන්නේ? තනි කරන්න හොඳ නැහැ. ජීවත් වෙලා ඉන්න කාලේ කරන්න තියෙන හැමදේම කරලා මේ දෙහෙට තනිකම දෙන්නේ. ඒවත් මරිකට හිතන්නකො. ජීවත් වෙලා ඉන්න කාලේ කරන්න තියෙන හැමදේම කරන්න නැතුව ඇයි මේ නිකන් පොඩියක් නේද කියන්නේ නිකන් ශරීරයක් තේ යකින් තරක් වගේ නේ ජීවත් වෙලා ඉන්න කාලේ උන්නත මනාද කියලා දන්නේ නැතුව මරණයක් රකින්නවා ජීවත් වෙලා ඉන්න කාලේ බෙහෙත් එක්ක ගිරා දෙන්නේ නැතුව ලොකු කරුණක් ගහා නිවන් සරගේවා කියලා කොනිමන අදුතරම ලෞකික සංසීමාවක්වත් ඇයට ඔහුට තියෙනවද කියලා කියපු කෙනාට මේක අපි කතා කරනවා මලගින්න ගන්නේ දැන් තමයි කතා කරනවා හත් දවසේ කතා කරනවා දැන් තුන් මාස නම් මේ කතා කරන්න පුළුවන් කරා තව මෙයන්ට මතකයක් තියෙනවා මලගින්න සම්බන්ධ අවුරුද්දෙන් පස්සේ ඒක කතා කරන තපාසෙයි ඒ නිසා අපි මොන තරම් මේ පාස කුලයේ කියන එක නිසා
ඒ මියපරලොව ගිය කෙනාට මොන තරම් ගෞරවයක් කරනවද? පාසලේ බලාපොරොත්තු අර ශරීරයට ගෞරවාන්විත සම්මීමක් සිදු කරන්න. අපි අද කරන්නේ මොකද්ද? ගෞරවයේ නගරයේ මාත්‍රාවේ පිටරමනේ කියවදී කාර්කුත් සම්පිත. ඒවලත් කරන් ගෝඩ් එක. කපා කරන දේවල් ටික. කලබල කෑම් බීම ගැන ඉතින් දෙවිතේ ගියත් තියාගෙන එහා පැත්තේ කුසියේ පැත්තේ හරවල බදිනවා. මාස් වර්ග හදනවා. අයින් කරනවා ඉහළට අනිත් පැත්තට
තියෙනවා ඇදියේ එයා ඇතුලට ගන්නේ කොහොමද දේහයෙන් ගන්නේ කිස ඇතුල් පැත්තට ඒ කියන්නේ කිස තමයි ඉස්සල ගේන්නේ ගෙනියන්නේ කකුල් දෙක ඉස්සරහට ඇයියේ එයා ගේන්නේ පිටපස්සට අරගෙන ඉස්සරහට ගේන්නේ හරියට යාක කෙනෙක්ව නොපෙනෙන්නේ එක කරන්නේ ඒ කියන්නේ බයක් තියෙනවා මෙයා කවුරු හරි කෙනෙක්ව දැකගනීවි කියලා කාතරේ අපි කියන්නේ ආවේශ වෙනවා කියලා කියන්නේ බුද්ධිය වහනවා කියලා කියන්නේ එහෙම දෙයක් නෙවෙයි කියලා අනේ අනේ අම්මා තාත්තාට කන්න දෙන්නේ මොකක් තරම් කවුරුලා කවුරු දුක් විඳලද ඒ අම්මා අපේ ආශිර්වාදයෙන් බලාපොරොත්තු වෙනවා නම් ඒ තාත්තා අපේ ජීවිතේට අපිට ආශිර්වාදයක් වුණා නම් ඒ තාත්තා අම්ම නැති වුණාක් පස්සේ අපිව දැකගන්නේ දෙයිය කියන්නේ මේක තේරුම් ගන්න බැරි මොන තරම් අය ඉන්නවද ඒක තේරුම් ගන්න බැරි සත්පුරුෂ කෙනෙක් දෙකම ඒක ඒකේ ෆොටෝ ටික අනිත්ට ගහන්නේ මේ ෆොටෝ එකක් මෙයා අරමුණු කරගලී කියලා මගේ මේකයි ඒක නැති වෙනකොට විඥානයේ ඇතර යනවා නම් ශරීරයෙන් කොහොම ශරීරේ ප්‍රාණවත් භාවය ප්‍රාණවත් භාවයෙන් තර කොටයක් ඒ ඇතුළේ ගෙනල්ලා ुलवाद මෙහෙම කරන්න බැරි කෙනෙක් කොහොමද මාව අරමුණු කරගන්නේ අර කෙනාම මතක තියාගන්නවා මේ කෙනා මතක තියාගන්නවා කියලා ඉගියත් රැගෙන නැත්නම් ඊට පස්සේ ගින් අස්තරලින් තර විදියමයි එහෙම කරලා ඊට පස්සේ මලවටක් කෙනෙක් වෙනවා දෙහිඟ තියාගෙන දෙහි තිරසන් තියාගෙන ඒක නැත්නම් මොකද ඒක නැත්නම් මේ වාක්‍යය හදලා සමහර පැතිවල බාහිරින් ඉස්සෙක් කරනවා සමහර පැතිවල ඒක වරදක්ම අරගෙන යනවා දෙහි පිටස්සෙම අරගෙන යනවා එක්ක දෙහි ඉස්සරහයි ඇයි අර ප්‍රේතෙක් වෙලා ඉනවා අර ආහාරයට ඇලිලා දිවි වෙලා ඒකත් එක්ක යවලනවට යනවා වලේ තියන්නේ කටිය කඩලා දෙකක් තියන්නේ අරේට මෙහෙට යාට අතර වගේ महाप्रुक මේ පුළුවන් තරම් කවුරු කවද දරුවන් නඩත්තු කරපු අපේ ජීවත් කරපු අම්මාට තාත්තට අපිත් එක්ක ජීවත් වෙච්ච මගේ මිතට ලැබුණු දරුවට සහෝදරයට භාර්යාවට සහෝදර සහෝදරියට අපි ගෙදර එයාව කෙරෙටෙක් කරලා මේ බලනකොට ඇත්තම මොකද්ද මලවත කියලා කියන්නේ අපි ඉතින් පින්නතුනේ ගෙදර කෙනෙක් නැති වුණා පස්සේ ඒ ගෙදර මිනිස්සු ඇඳුම් ඇඳේ කන පිට පැදුරක් දැම්මත් දාන්නේ කන පිට බුලත් පොලේ තියන්නේ කන පිට. ඒ කියන්නේ අනිත් පැත්තට තියන්නේ. අනිත් පැත්තට කියන්නේ නැට ඇතුල් පැත්තට නෙමෙයි. කොළය අනිත් පැත්ත හරලා. අපේ ඇඟිල්ල නැට මේ පැත්තට තියෙනවා. බුලත් පොලේ. ගැලල අවසාන කොටස. ඒකේ අනිත් පැත්ත නැගේ බුලත් පොලේ අනිත් පැත්ත තියන්නේ. මේ පැත්තට බුලත් පොලේ තියෙන දෙහත් අපි වගේ. ඒ හැමතැනකම සංකේතවත් කරන අනිත්‍යතාවය. දැන් නම් අම්මනි ළඟේ බලලේ දාපිය පුතේ මේකත් එක්ක කොල්පික උදේම රොස පාටයි නේ මලගේ අතෙන් ඇත්තටම මඟුල් ගියා මලගේ වන්නේ දැන් ලංකාව මඟුල් කියලා තියෙනවා මඟුල් කියලා ඉතින් පළපාලි විදිහේ මං කරා හරි කරා ඒක වෙනම දෙයක්
හිතන්න අපි මේ දේවල් නොදැනුවත්ව මේ දේවල් මෙතෙක් කල අතනත ගාගෙන ආපු නිසා අපි අවුරුදු කීයක් මේ සම්ප්‍රදායක් කරන් ඉන්නේ. ඒ හැම දෙයක්ම කනකට දැම්මේ අනිත්‍යතාවය කියන එක තේරුම් කරන්න. ඒ විතර අනිත්‍යතාවයම අවබෝධ කරගන්න. ආසාවක් නැහැ. ඇයි ආසාවක් නැදන්නේ බෑනේ? අම්මලා තාත්තලා ස්වාමිපුරුෂයන් භාර්යාවන් දරුවන් නැති උනේ ඒක අපිට දැන විශාල ආලෝකයක් දැනෙනවා. මේක දුක ඒක තාත්තලා කියාගන්න බෑ තරහගන්න බෑ කිව්වට වැඩකුත් නැහැ ඒකට උත්තරේකුත් නැහැ ඒ අඳුරු පුරවන වෙන කවුරුවත් නැත්තේ ඒක දැනෙනවා. ඒ දැන නිසා මම හිතන්නේ ඒ වේදනාව ගැන. ඒ වේදනාව ගැන හිතනකොට මට අදින් ඇතුළම ප්‍රශ්නයක් දෙන්නේ දහත්වත්තේ බුලත් පිළිතුර හදන්නේ කොහොමද කියන ප්‍රශ්නයක් නෙමෙයි. නමුත් ගැටලුව තියෙන්නේ අපි ඒ දේවල් බැහැර වෙලා ඒ හැම තැනකම තියෙන අනිත්‍යතාවය. ඒ දේවල් නැති වෙලා ගිහිල්ලා අර මරමත කියනවා කියාගෙන ආවේ මරමත කියන සංකල්පය තමයි ඒ නැති වෙච්ච දවසෙම ගෙදර නිතේ ගින්දර නිවනවා. අහපාරික පත්ත කරන්නේ සද්දින දාණයට තාරික හදන්න. අන්න ඒ වෙලාවේ හදේට තමයි මනකට කියන්නේ. බලන්න අපි දැන් මේ ආරෝපණය කරලා තියෙන මොකිටද? ඉස්සර අම්මේ තාත්තේ මලකිවල් වලට මුළු ගමෙක් තරම් අන්න දුන්නු. දැන් අද මුළු ගමම වෙන මලකිවල් වලට නැති වෙච්ච මනුස්සයෙක් නෙවෙයි මැරෙන්නේ. අර ජීවත් වෙච්ච කොච්චර ණය වෙනවද? ඔබගේ මුණුබුරා මේ ගිරිය ගැන කැමති කියලා අහනවා. අනිවාර්යයෙන්ම මම කැමතියි.
විශාඛා ඔබ දන්නවද මේ මුළු ಭಾರತ ඉන්දියාවෙම මේ ප්‍රදේශයෙන් කී දෙනෙක් දවසර කරනවද? ගාමිණී සතුනාස සමාජාස දෙන්නේ තුනේ 10 දෙනෙක් 5 දෙනෙක් මරණ නැති. විශාඛාව ඒ මරණ තරමට ඒ තේරන දෙන ඔබගේ ඥාතීන් මොහොතින් ඔබට හැමදාම මොකටද මාරී කරනවා? එහෙනම් හැමදාම මොකටද මාරී කරන්නේ? විශාඛාව තේරෙනවා මේක මොකද කියේ කොටද කියලා. සම්ප්‍රදායක් සංස්කෘතියක් කියන එකක් ඇති වෙන්නේ ආර්ථයක් ඇතිව. හැබැයි මේ පාසුකරේ මේ ඥාතීන් මොකද ඇත්තටම මේක කොහෙන්ද පටන් ගත්තේ? නිකුලිත විශාඛාවලේ කියන බුද්ධ ශාසනය ඇන්ටිලි ස්ථාපිත කරන. ඒ වුණාම බුදුමහමතු අනිවාර්ය වඩිනෝනේ පාස්පෝර්ට්නේ. නේද? ඒ තරම් තියෙන සම්මතා විශාඛාව සම්බුත් ශාසනයත් එක්ක. මහෝපාසික අධ්‍යාන උපාසික බුද්ධ ශාසනය. ඒතර බුදුමහමතු අනිවාර්යෙන්ම වඩිනෝනේ එහෙමනම් බුදුමහමතු වෙන්නේ නැහැ. අමුණනවද එහෙම? ඉන්නා බුදුහාමුදුරන්ට වෙන බල දේශනා කරන්න ගියා වටුති නැයියේ. ඒ පාසකුරු කිරතා රජවරුන්ගේ සිටුවරුන්ගේ සෝවාන් චින්තනයේ මහසේනාගේ මෙයාදී මොන තරම් පාසකුරු වෙන්නේ ඉන්දියාවේ ඒ කාලේ ලොකද? පන්සාලේ සසරක් මුලින් මොන තරම් තියෙන්නේ ඒ පාසකුරු. අපිට හමුවෙනවා දහවල් පාසකුරු කිය බුදුහාමුදුරේ මෙහෙම දේශනාවක් කළා කියලා. අපිට හමුවෙන්නේ එතකොට එනවා මේක කොයි කාලේ දාලේ ඉස්සර ඉඳපු මහා තෙරවරු මොකද කරේ? මලෙකට ගියා. ඒකේ පාසකුවේ කරන්නේ නෑ. මృత දෙවියන් දිහා බලාගෙන ජීවිත අනිත්‍යතාවයෙන් ගැලින් කරලා ඒ මරණ ධර්මතාව වැඩ නැති ආරාධනා කරාම කියනවා. ඒ තමයි මහසයාගේ විමුක්තිය දෙසා. පසුදාලේනව දැනුගත් තෙරවරු විසින් අර මృత දෙවියන්ට වටිනාකමක් එක් කරන්න තමගේ ළඟම කෙනෙක් නැතිනේ. අමරේවා තමගේ ළඟම කෙනෙක් නේ. ඒ කෙනාට ගෞරවාන්විත භාවයක් ඇති කරලා ඒ මේ අර කුණුබඩක් බවට පත් වෙන මේ පංචස්කන්ධයට ගෞරවාන්විත සම්පූර්ණයක් දෙන්නට මොකද කරේ? ඒ අවස්ථාව පින්නම් හොදා කරා. අතීතේ මරණවල කීවේ අම්මේ තාත්තේ ජාතකවල අතීතේ මලකිවල් වල නිරීක්ෂක සතිපට්ඨානෙ කියුවා. ඔය සමහර පැරණි චිත්‍රපටදී මාන බලන් ඒවා යගෙනවා. බලන් ඒවායි. දැන් පරිගිතර මොනවද කරන්නේ තිබිලේ දැන්? අතීතේ කැමැතිපත්තර නිරතුරුවන් සින්නවා කියන එක එහෙමත් කියනවා. අත අදා සින්දුව කියනවා. අපි ඉන්නේ මේ ගොඩාම හිතන්නක මොකද්ද කියලා. අවසානයේ කැමැතිපත්තර නැටුමක් කියනකොත් ඒකත් කරනවා. ඒ ඒක අරබුණයක් නේ අරගි කැමැත්තනේ කියලා. දැන් අවසානයේ කැමැති පත්‍රය කියලා කියන්නේ ඒ අවසානයේ කැමැති පත්‍රය කියන්නේ බුද්ධ කාලයේ තිබෙන කන්නේ මේ පසු කාලයේ වගේ එක එක ආගම් එක්ක සම්මිශ්‍රණය වෙච්ච නිසා මිනිස්සුනේ ප්‍රේකොත්තු මිත්‍යා කරාස් කියන මිනිස්සු නිර්මාණය කරගත්ත ප්‍රමේයයක්. ඒ අවසානයේ කැමැති පත්‍ර මොකක්ද කියවනා ගේ කරන්න ඕනේ කියලා. එහෙම වෙන්නේ නැහැ. අදුතරම් මට කියන්න පුළුවන්ද මම අපවත් වුණත් මගේ මේ බොඩි එක නැත්නම් ශරීරේ මගේ පංචස්කන්ධයේ පන්සලේ ධර්මශාලාවේ තියයිද ආවාසේ තියයිද ඉංග්‍රාත් පන්සලේ නම් සීමාමාලකේ තියයිද එහෙම නැත්නම් එහෙම බලක බලක හිඳායිද එහෙම නැත්නම් ගඟේ කුරිරායිද එහෙම නැත්නම් දබලදායිද ආධනාගාරින්නක මට කියන්න පුළුවන්ද මම අන්තිමක ප්‍රතිපත්ත මොන විදිහේ නිරුවත් මට කියන්න පුළුවන් දේ විදිහේ නේ කියලා උදාහරණයක් මාධ්‍යවරණ සෝමිත නායක හාමුදුරුවෝ උන්වහන්සේගේ ආදාහනයේ කැමසක් අනුපාත තිබුණා කිසිම කෙනෙක් අවුලෙන් දෙගල තියෙන විදිහ නිම කරන්න එපා කියලා. කරේ නැද්ද ඒක? ඉතින් මම ගැන කවර කතාද? ඔබ ගැන කවර කතාද? මේ කියන්නේ අපි මොන කැමතිපත් ලැබුවත් අපි දන්නේ නැහැ මේ වෙන්නේ මොනවද කියලා. අර කෙනා සිඳුර හාගෙනා සිඳුර කිව්වත් තමයි එයා කිතුම බලගින නම් නැදුවක් කවන්නේ. ඒ ඔක්කොම එක කපියක් පැත්තේ ඉඳගෙන කවන්නේ. නේද? මලගිරියක් නැගිටවල මොනවාද මේක කවන්නේ බලගින. එහෙමවත් කියන්නේ නැත්නම් ඇයි අපි මේ ඉක්ුරු කරේ කරන්නේ? ඒ තරම් අපේ සමාජයක් මේ
පාස්පෝර්ට් කියන එකට අතීතයේ පිටර සහ වර්තමානයේ පිටර හිතන්න. ඊට පස්සේ මේ මෘතදේහයට අර ගෞරවාන්විත සම්මුතියම සිද්ධ කරන මොහොතේදී කතා කරන්නේ ජීවිතයේ අනිත්‍යතාවය විතරයි. අනිත්‍යතාවය සහ මරණාසතිය. ඒ දේ විතරයි එතන සිද්ධ කරන්නේ. අත කවි කියනවා, ගීත කියනවා, අඬනවා, අත්දැනවා, නලනවා. ඒ සියල්ල පිටකට මාර්ගෙන් දියන්නේ. ඊට පස්සේ ඔය කටිය දෙගිවන දී ඒ කටිය පිටරේනවා. තවාගේ දෙයක් නැත්නම් අවුලේ ඉන්නවා. මේ වගේ කරනකොට නේද? දැන් හරි පිළිම් කටිය යනවා කිව්ව. තාත්තා වෙනවා කිව්ව. දැන් කොහොමද ඉන්නේ? මං කියන්නේ සාමාන්‍ය කෙනෙක්ට පත්වෙනකන් කියන්නේ නේ. වෙන කොහොමද? අපි ඒකවල ගෞරවාන්විත සම්මුතියම දෙනවා කියන මානසික තරණ කිහිපය බලන්න. අවසානයේදී ඇත්තටම ඒක පෙරවරු විසින් කර දැනුගත් පෙරවරු හාමුදුරුවෝ කියලා කියනකත් අර ඒක නාට ගෞරවාන්විත සම්මුතියක් එක් කරගෙක අද ඒකට පත් වෙලා තියෙනවා නිතර. මම මේකෙන් පාස්පෝර්ට් දෙන්නපා කියන්නේ. මම කියන්නේ පාස්පෝර්ට් දෙන්නපා කියන්නේ නේද? මේ මතක් කරන්නේ ඒකේ අතීත සම්ප්‍රදායක් තිබුණා නම් මොකක් හරි අර්ථාන්විත භාවයක් ඒ අර්ථාන්විත භාවය වර්තමානයේ පැතිර යා යුතුයි. එහෙම නැත්නම් අපේ තාත්තේ කිමුත නිවැරදිව කුමක්වත් නෙවේ. අපි නොදැනුවත් අපේ මේ පෙර බෞද්ධ සංස්කෘතිය බෞද්ධ දර්ශනයේ තියෙන ඉතා වැදගත් සුවිශේෂී ස්ථානයක් අපි විසින්ම අමතක කරලා මේ සම්බුද්ධ ශාසනය විනාශයට පැටපත් කරන්නේ. අපි කියනවා අපි ආමුදුරට පණින්නේ ධර්මයේ විකෘති කරන්නේ. තියෙන ශාසනික කර්තව්‍ය විකෘති කරන්නේ කියලා කියනවා දැන් හිතන්නකෝ. ඒකෝට මේ දේවල් විකෘති වෙලා කියලා තියෙනවා නම් ඒ විකෘතිය කරලා තියෙන්නේ අපි නෙමෙයි. දන්නේ නැති නිසා නදරුවක් කම නිසා ප්‍රශ්න පාවිච්චි කරලා අපි විසින්ම දෙමින් දැන් ඒක වෙලා තියෙනවා. ඒ නිසා මීළඟට මේ බණ ඇහෙන මාන්නේ හරි බණ ටික අහගෙන ඉන්න කෙනෙක් අවධාර දර්ශක අනිත්‍යතාවය අතකව උදාන කවදා හරි දවසක තව 20කින් හරි මල ගියක් වුණා තේ ඒ මාර්ගයට තවත් කොහොමද කියන්නට ඒ පිළිබඳ ඔබට අවබෝධයක් තියෙනතෝ ඇයි මම කිව්වේ මේ පාස් කරවත්තා කින්න වෙන්නේ නැහැ කියලා ඒක නරකිනම් හොඳක් නැහැ කියලා ඉතාලිය දුගදී කියන මොකද නේද? මනස ලෝකෙ උත්තර ලැබුවා. ඉතාලිය මොකද නේද? විරකුණිය දිව ලෝකෙ උත්තර ලැබුවා. දකුණ ලෝකෙ උත්තර ලැබුණා. ඉතාලිය මොකද නේද? නැහැ. එහෙනම් එයා පළවෙනියට නැති වෙන කෙනා මම නම් මම මගේ ගමනට අවශ්‍ය කරන ශක්තිය මා විසින් නිර්මාණය කරගන්නවා. මම නම් ගැරෙන්නේ අපවත් වෙන්නේ මගේ ඊළඟ භවයට අවශ්‍ය කරන ශක්තිය මා විසින් නිර්මාණය කරගන්නට ඕන. ඒ නිර්මාණය කරගත් තමයි අනුතරණේ ඒ අය අනුමෝදක කරන කිනවත් මට ලබන්න කිනස් ලැබෙනවා. ඒ අය විසින් අනුමෝදන් කර ඉන ලබන්නත් මම කියන කරලා තියෙන්නේ නැහැ. ඒකත් කියන කතාවක්. කවුරු හරි දරුවෙක් කියලා අම්මට කිඳනවා නම් අම්මට පින් ලබන දැන් පුතේවන්නත් අම්ම පින් කරලා තියෙන්නේ නැහැ යා විසින්. ඒ නිසා සමහර මිනිස්සු ගබ්බනේ රුක්කච්චි ගර්භාෂයේ උපතනවා. මේ ගර්භාෂයේ කියන ත්‍රිසංගත සත්ත්ව කොටසෙන් නෙවෙයි මනුෂ්‍ය හොරේ ප්‍රදර්ශනා කියන්නේ දුක්ඛිතකම කන්ති අවුදකම කන්ති දුගතිය උදාරණ අවුදකමයි දුගතිය උදාරණ තින්කරමයි සුගතිය උදාරණ ඉතින් අපිට තියාගන්න ඕනේ ගබ්බනේ උපජ්ජති කියන තැන ඉත ගර්භාෂයේ උදාරණා කියන මනස ලෝකයක ඉත තින්කරම කට්ටිය නිර්මාණයක් කතා කරනවා සුගතිය බුදාරණා කියලා. එහෙනම් මේ දෙකෙත් කොට වෙනසක් තියෙනවා.
ඒකාර්මාදකේ වෙනසක් තියෙනවා. ඒකයි එහෙම දැක්කේ. ඒ කියන්නේ පින් කරපු ඵලියටම ගර්භාෂය පුත්‍රයන්ට බැහැ. ඒකට වෙන ප්‍රතිපදාවක් තියෙනවා. ඒක අපි හැමෝම සංසාරය කරපු අය. ඒ ප්‍රතිපදාවට හිටපায়ে. කොහොමද එහෙම කියන්නේ? ඒ හිටපු නිසා තමයි අද මම මේ මිනිස්සු කියලා ඉන්නේ. මනස ගර්භයක් මට ලැබුණේ ඒ පත්තේම ප්‍රතිපදාව හිටපු නිසා. නැත්නම් මට ලැබෙන්නේ නැහැ. ඒක දකින්න ඕනේ ප්‍රඥාවෙන් දකින්න කියන්නේ ඒක. අවසාන කාරණාව ඔය අතර සමහරය කාරණේ වලට පත් වෙනවා. අතර සත්‍යය. බලන්න. මරණය සිදුවෙන විදිහට අපි කියනවා ආයු ක්ෂය මරණය කියලා. ආයුෂ ක්ෂය වෙලා මේ කරලා යනවා. කර්ම ක්ෂය මරණය කියලා කියනවා. කර්ම ක්ෂය වෙලා මේ කරලා යන එක. උබේ ක්ෂය මරණය කියලා උබේ ක්ෂය මරණය. ඒ කියන්නේ ආයුෂ කර්මයක් ඉවරලා මේ කරලා යන එක. උපච්ඡේදික කර්මය කියනවා. ප්‍රයත්න වෙච්ච එක. මොකද රායතන ඊයේ පෙරේද නම් දෙකරගේ කාපුර ගණන් කිව්නා එයා දෙච්ච එක ඒ ඉස්සර ඉන්දියාවේ විදු වගේ මන්ත්‍රී තරව ගන්න විදු වෙන ඕන අර අපි අසුර පිටර කල්යන අර දෙහිරුනේ කිස්තර ඒක ඒ කියන්නේ ආශක් තියනවා කර්මයක් තියනවා අපි වශයෙන් මේ කරනවා උපච්ඡේදක කියන්නේ එතකොට හිතන්න මරණය කියන එකට එකම ස්වරූපයක් තියෙනවා මරණය කියන්නේ එකම ස්වරූපයෙන් වෙනවද නැහැ කෙනෙක්ගේ ආශය නැති වෙනවා අනිකලා කර්මයේ වෙනවා සමහරුගේ ආශය කර්මයේ දෙක වෙනවා තව සමහරුගේ ආශය කර්මයේ දෙක තියෙදී මොකක් හරි අන්තයක් ගන්න එපා වෙනවා එතකොට හිතන්න එහෙම මොන විදියකින් හරි ඒ විවිධත්වයක් තුළ අපාය දුගතියක් තීරණය කරනවා කියන එකක් තමයි තීරණය කරගන්නේ. මම සුගතියක්, මනස භවයක් කර වෙනස් සුගතියක්. දිව්‍ය, ත්‍රාත්ම, දිව්‍ය නාගාදී කොට ඇති භවයක් කරනවා ඒක තමයි හිතන්නත් ඕන. අපේරණ පත්‍රේක ඒක තමයි හිතන්න ඕන. ඒකේ තමන්ට මේක අධිපති බලය දුන්නේ. අත්තාධිපතේ මේ ඇයි ඒක? තමන්ට මේක තුල තීරණය කරන අවස්ථාව දුන්නේ ඇයි? සචිත්ත පරිවර්තන ඉන්ද්‍රජනාසේගේ සංසාරද මොකද්ද තමාගේ සිත රැඳී කරගන්න කියලා ඒ නිසා විජයනන්ද මහත්මයාට විජයනන්ද මහත්මයා කරපු දේවල් ටික අනුවයි ඔහුගේ ළඟ බබෙකු තීරණය කරගත්තේ එයා දුගතියේ නම් ඒකට අපි පරිද ධර්මයන් හරි සංඝ රත්නය හරි බුදුහාමුදුරු හරි අම්මතාත සාපෘෂය භාරයාව දරු ඒ කට්ටියකට වගේ කෙරෙයිද වගේ කියන්නේ කවුරුහත් එයාගේ දුගතිය නම් ඉන්න ගලව ගන්න පුළුවන්ද අම්මතාත පුළුවන් ගලව ගන්න මගේ පුතා අලයා ගොඩක් පෞල් ජීවිතෙත් එක්ක ගත කරේ එයා ඉගෙන ගත්තේ නැහැ සයාට ගොඩක් වැඩ කරන්න ඕනා මෙහෙම දේවල් කරන සයාට දෙරෙන්න කිරීම අවස්ථාව දෙන්න පුළුවන්ද එහෙම දෙරගන්නේ නැයිද ස්වාමීන් වහන්සේ එයා දෙන්නේ අර මගේ දරුවන්ට මට කන්න දුන්නේ මේ මිනිස්සයා එයා විදිත නිදහස් කරන්න කියලා කියන්නේ අපිට තමයි චරන්ට කියන්න පුළුවන් ඒකත් එතකොට හිතන්නේ දරුවන්ට තාත්තා අපි වෙනේ කැපකෙලේ ඒ සයාක අවස්ථාව දෙන්න කියලා ඒක නිදහසක් දෙන්නේ නිදහසක් කියන්න පුළුවන්ද ඒක කවුරුත් කර කියන්නේ නැහැ. වාග කියන්නත් බැහැ කාටවත්.
මම මේ මොහොතේ මේ කරලා කියන අපවත් වෙලා මම දුගතිය උකට ලැබුවොත් මගේ අම්මා තාත්තාට කරේ නැහැ මගේ ලොකු හාමුදුරේට කරේ නැහැ බුදුහාමුදුරුවෝ ධර්මාත්මේ සංඝරත්නේ සමාජයකට කරේ නැහැ කවුදේට අවශ්‍ය වුණා තමයි මම විසින් මාතකව කියලා ගතියේ මමයි මට අවශ්‍ය කටේ මම කරගත්තා ලෞකික ජීවිතයට අදතර විවාහය කල් දැන් මෙලෙව කරගත්තා අනිකු ආසාවන් ඉෂ්ට කරගත්තා හැබැයි බණකට කල් දානවා පන්සලට යන්නේ කල් දානවා එක්කම් කරන්නේ සිල් රැකෙන්නේ කල් දානවා මේ පොයට ඉන්න පොයට යන්නේ කීකේ කල් දානවා මරණ කල් දැන්නද කියනවා නම් තන්මන්තර බුද්ධ ශාසනය අපි නිවන කල් දාන දැන් ගෞතම බුද්ධ ශාසනය නම මෛත්‍රී බුද්ධ ශාසනය නිවන කල් දානවා නැත්ද දැන් කල්පනා කරන්නේ ගොඩක් දෙනා මෙතේ බුද්ධ දකින නිවන දකින්නේ ඇයි මේ බුද්ධ ශාසනය සහ කරන්නේ නැත්තේ ඒකට හේතුවක් තියෙනවා ඒකට හේතුව මොකද මේ හරි මේ වගේ උසස් විභාගයෙන් මේ දස්ස යනවා විභාගයේ හරියට හොඳටම ලියවරන්නේ උසස් සාමාර්ථය ලැබෙන විශ්වවිද්‍යාල වරන්දේ හොඳටම ලියවරනවා प्रतिपल මම සූදානම් හිටියා නම් මත් පරිස්සමෙන් ඒ හැමදේම සාර්ථක වුණ දුන්න නම් මට දුක් වෙන කාරණාවක් නැහැ. 아무තින් සතුට වෙන කාරණාවක් නැහැ. ඇයි විශ්වාසයෙන් තමයි මම අනිවාර්යෙන් පාස් වෙනවා කියන්නේ. ඒක 아무තින් සතුට වෙන කාරණාවක් තියෙනවද? නැහැ. ඒක බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඒ සම්පූර්ණ සතුට වෙන කාරණාවක් නැහැ. අනිත් ඒ වගේ අපි කරන්නේ මෙන්න මේ වගේ දේවල්. අපි රිසල්ට් එක එනකොට ප්‍රතිපල ආවන් පස්සේ අපි කොහොමද ඉන්නේ කියලා බලන්නේ. ඒ නිසා අපි මේ ධර්මයේ අපි වර්ධවාලයක තියෙනවා. ඒ කියන්නේ අපේ මේ සිස්සහ කරනවා ඉස්සර රහත් වෙන්න රහත් වෙලා තමයි ආරස්ථාගි මාර්ගයන් හදන්නේ. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කළේ මේ මධ්‍යම ප්‍රතිපදාවේ ගමන් කළොත්ින් ඒ ගමනේ කෙළවරක තමයි නිවන තියෙන්නේ කියලා. අපි උත්සාහ කරන්නේ රහත් වෙලා තමයි සෝවාන් වෙන්න සාධාරණ. ඒකනේ අපිට වැරදිලා තියෙන්නේ. ඒ සෝවාන් වුණ කෙනා රහත්ත්වයට කියන්නේ අපි උත්සාහ කරන්නේ රහත් වෙලා සෝවාන් වෙන්න. අපි උත්සාහ කරන්නේ රහත් වෙලා සම්මාදිට්ඨිය කරගන්න. ඒ සම්මාදිට්ඨිය නම් යහපත් දැකීම නම් පළවෙනි මාර්ගංගය දැන් ධර්ම පාස්වර සම්බන්ධව ඔබ මෙතෙක් කල් කරපු මේ සංස්කෘතියේ සම්මත කරලා පාරමිතිය. එතන සම්මාදිට්ඨිය තියෙනවද? එතකොට ඒ මගේ තැන්වලත් සම්මාදිට්ඨිය කියන එක නැතිලා ගිහලා නම් එතන ගියාම තියෙන මාර්ගංගය කවර කතාවද? අපිට ඒක හිතා ගන්නවත් බැහැ. ඒ හිතා ගන්නවත් බැරි අපි තවම ඉන්නේ සීමා සහිත භූමි ප්‍රමාණය කියලා වෙලා ඒ නිසා අපි දන්නේ නැහැ අපිට තේරෙන්නේ ඒ නිසා අපි හිතනවා ධර්මදේශනාව කියලා කියන්නේ මිය පරලොව ගියන පින් දෙන්න කරන පින්කමක් කියලා. අපි එතන නැද්ද? අපි එතන ඉන්නේ. බුදුහාමුදුරනේ පන්තික දේශනා කළේ පන්සාලේ සසරක් මුල්ලේ දවසට පැය දෙකක් සැතපීලා මේ තරම් අප්‍රමාණ කටකිරීමක් කරලා සූමාර දහසක් ධර්මස්ථානය මට ඔබට දායාද කරේ. ඒ පුංචිම පුංචි සිල්ලර වැඩ කරේ. සිල්ලර වැඩක් කියන මම අහන්නට ඉයි. අපි හිතනවා ධර්ම දේශනාවක් කළ යුත්තේ මේ ගැටින් දෙන්න කියලා. නමුත් මම කියන්නේ ධර්ම දේශනාව කියලා කියන්නේ මියගිය අයට පින් දෙන්න කරන පුංචි සිල්ලර වැඩක් නෙවෙයි. මේ ධර්මයේ ඉස්හාමදගත් ධර්මය. ඔබට හිතුන්නේ නැද්ද? දැනත්වත් කියන නැත්නම් ධර්ම දේශනාවට ආරාධනා කිරීම තුලම ලැබෙන ආනිසංස මතක් වුණා නම් ඔබ හිතන්නේ මේ ධර්ම දේශනාව මොන තරම් ප්‍රබල කුණේ උසර කර්මයක්ද?
සම්බුද්ධ ශාසනයේ දෙන අති විශාලම දාණය තමයි ධර්ම දාණය. අපි ඒ අති විශාලම දාණය දීලා මොකද කරන්නේ? මේ ගැට පිට දෙනවා. මේ ගැට පිට දෙන කාර්යය කරන්නේ. ධර්මයේ ඇහුවේ අනැහුවේ වැරදි තැන් නිවැරදි කරගන්න. වැරදි තැන් හදාගන්න. නොදන්නා කරුණු දැනගන්න. වැරදි අදහසන හිටියනම් ඒ වැරදි අදහස වලින් ඈත් වෙලා යහපත් අදහස් සිත් කර තියාගන්න නිර්මාණය කරගන්න. නොදන්නු අය දැනෙන්න ඉන්නත ධර්මයේ වර්ණ. ඒ ධර්ම දේශනාවේ බලාපොරොත්තු වෙන්නේ තියනවා. ධර්ම දේශනාව කර අපේක්ෂිත වෙච්ච බලාපොරොත්තු වෙන්නේ තියනවා. ඒ අපි ලඟ කරලා තියෙන මේ ගියට තින් දෙනවා කියන පුංචි පුංචි වැඩි අපි ලඟ කරලා තියෙන ධර්ම දේශනාව තුළ ආනිසංස 100ක් ලැබෙනවා නම් ඒ 100ේ එකක් විතරයි තින්න මොඳන් කියන කාරණා අනිත් 99 එක මොකක්ද කියන්නේ කොහේගෙන අදහසක් කොහේගෙන බලාපොරොත්තු වෙනවා මට හරි දුකයි දෙයක. ඒ දුක වෙනුකුත් සානේ නේ. හිතන්නේ ධර්මදේශනා දෙන්නේ ඔබ කියලා කියලා තමයි. ඉතින් එච්චර වියදමක් කරේ අපිට රුපියල් 1000ක් කියලා. 1000ක් වියදම් කරලා ඔබ ආනිසංස ලබා ඔබට ආනිසංස 1000ක් ලබන්න පුළුවන් නම් ඔබ ආනිසංස 100කින් නතර වෙනවා කියලා කියන්නේ. දැනුම් තේරු බුද්ධිමත් ප්‍රඥාවන්ත භාවයක් කියන කෙනෙක් කියපු එකක් ලියපු දෙයක් කියලා තෝරනවා. යන රැල්ලට ලියන එකක් අහුනොත් අපිට ධර්මයේ තියෙන අත්‍යවශ්‍යකම් සමහර වෙන්න පුළුවන්. ඔබ මෙහෙම කර්ම සූත්‍රයේ වුණ ධර්මය ගාත කියලා තියෙනවා. ගාත 10. බුදුහාමුදුරුවෝ දේශනා කරපු ප්‍රමාණය කොච්චර දිගද? බණවර 220යි කිය. එක බණවරකට අකුරු 8000ක්යි තියෙන්නේ. 8000 වැඩි කරන 220. ඒ උපතින් සංඛ්‍යාංශ සංඛ්‍යාව. මතක තියාගන්න. එහෙලකන් හාමුදුර වඩම්ල පිටක් කිව්වත් ඒ පිටේ කියවෙන්නේ බණවර 4යි. එහෙලකන් කියලා. ඉවරෙන්නේ බණවර 4යි. ඒ බණවර හතර ඉවර වෙන්න තිර වෙනකන් කියන්නේ සිංහල ක්‍රමයෙන් නම් පැය 35ක් යනවා නේද? පැය 35ක් යනවා නම් සිංහල ක්‍රමයට පැය 35ක් කියන්නේ පැය 35ක් යනවා නම් බණවර 220 වෙනිම කරන් කොච්චර ගන්නද? ඒ වෙලාවේ මට මම බුද්ධ කියන වචනේ එක වතාවක් කියන භාග්‍යවතුන් වහන්සේට මගේ මතකයේ හැටියට 64 වතාවක් කරුවා. මම බුද්ධ කියන වචනය එක වතාවක් කියද්දී මගේ මතකෙන්නේ මට ස්ථිර වශයෙන් මතක නැහැ මතක විදියට භාග්‍යවතුන් වහන්සේ බුද්ධ වචනේ බුද්ධ කියන වචනේ කියනවා 64 වතාවක්. ඒක හිතන්න මොන තරම් වේගෙන්ද කියන්නේ? ඒ තරම් වේගයකින් දේශනා කරපු දේශනාවයි. නිසා තමයි විශේෂ ප්‍රධාන දෙයක් කරන්නේ. ඒක මතක තියාගන්න ඕනේ. ඒතර හිතන්න බණවර 220ක් දිග මේ කරණීය සූත්‍රයේ ඇයි ගාථා 10ක සීමාව වෙන්නේ? දැන් අපි ඇත්තටම මේක නියමයේ අවඥා සහගතව දකින්න නෙවෙයි. මම මේ මතක් කරන්න අපි බෞද්ධ කියලා වර්ගය ආගම කියලා බෞද්ධ කියලා කියනවා. ඒ බෞද්ධ කියන ආගමේ ඉන්න අපි ඉන්න තැනගෙන මම මේ පොතේ මතක් කරලා දෙන්නේ. අපි පොතෙන්ට ආයතන පොතෙන් තමයි ඉන්නේ කියලා මතක තියාගන්න.
මම ඔයගොල්ලන්ට පෑනකේ පොරේකේ අතර දීලා මම කියනවා ඉතිපිසෝ භගවා අරහං කියන ගාතාව ලියන්න කියලා. වචන ටික වෙන් කරලා අල්ප ප්‍රාණ මහ ප්‍රාණ නිසි අකුරු ගලතර ලියන්න කියලා. ඇත්තම ලියන්න පුළුවන් මේක. තම තමන් කල්පනා කරන පොතක් බලන් තවද ඉතිපිසෝ ගාතාව පාඩම් කර. ආච්චියම්මට ඇහිච්ච විදිය ආච්චියම්මට පාඩම් වෙලා තියෙන විදිය මට ඇහුණා නම් මම ඉගෙනගත්තේ ආච්චියම්මගෙන් නම් ඉපිසෝ ගාතාව මට මතක ආච්චියම්මගේ විදියම. මම හදවතින් ඔයගොල්ලෝගේ තීරණයක් ලබනවා. ඉස්කෝලේදී හරි පෙරපාසලේදී ගුරුතුමිය වැළඳියේ කිව්වා නම් ඒ වැරදි ගාතාවමයි මට පාඩම්. බුදුහාමුදුරන්ගේ ගුණ ගැන කතා කරනකොට ඉතිපිසෝ භගවා අරහත් සම්මා සම්බුද්ධ විචාරයන් සම්පන්න සුගතෝ ලෝකවිදු අනුත්තර පුරිස ධර්ම සාධක. දැන් මෙතන පුරිස ධර්ම කියලා වචනයක් කියනවානේ. මෙතන දයාකර මොකද කියලා හිතන්න. පුරිස ධර්ම සාධකයේ කියන තැන මොකක්ද නපුර දයා අනුත්තර ප්‍රාණ මහත්තයා. දැන් මෙච්චර කාලයක් හිටියේ නැහැ කියන්නේ. ඉතනයි ඉතන කරන මේ කිස්ටි කරල විනය කියන්නේ සුදු විනය කියන්නේ දත් ටික වැටෙන එකනේ මොකක්ද කියන්නේ මහත්තරම ධර්මීය කියන අර්ථය එහෙමනම් වැරදි විකෘති වෙනවා ආගාතාව එතකොට එතන ඒ බලන්න ඔයගොල්ලෝ පුරිස ධම්ම සාහිත්‍ය කියලා කියන හැම තත්පරයකම ධාතාවේ අර්ථය විකෘති වෙනවා විකෘති වෙනවා කියලා කියන්නේ ඔබ විකක් ඔබ නදනුවත්ම ධර්මයේ විකෘති කරන නැද්ද ඉතින් මේ මෙහෙම හරියටම දැනුම් තේරුම් ගැතියෝ මේ ගමන යන්නේ කියන්නේ ඒකයි. දැන් එහෙම කියවක් කියලා හෙටින් නම් ගාතම් කියන දෙන්නේ බා. අපි අල්ලගෙන ඉතින් එතනම ඉන්නේ. හෙටින් පස්සේ ඉංග්‍රීසි භගවරහන් ගාතම් කියන්නේ මොනවා? පුරිස ධම්ම කියන්නේ ද අල්පස්තර දයන්නේ. එයි ඒ ඉතන තියෙන අර්ථය ධම්මණය කියන එක. ධම්ම කිව්වොත් ධර්මය නිකන් කයන්න තිබුණා තිය අල්පස්තර දයන්න තිබුණා තිය අපි කියන ධම්මණය කියලා ධම්ම කියලා කියේට දමණය කිරීම සා ධර්මයේ කියලා කියන දෙක. මනන්න අපි වරද්දලා තැන්. දැන් සත්තා දේව මනුස්සාන. ඒක කරපහ. සත්තා දේව මනුස්සාන කියලා සත්තා කියන තැන අල්ප අල්පතන් දෙකක් ගත්තා නම්. ඒතරත් සත්තු කියන අර්ථය එනවා. ඉතින් දේව මනුස්සාන කියලා වෙනමත් කතා කරනවා. දෙවියන්ට මිනිසුන්ට කියලා. හැබැයි අතන තියෙන අර්ථය සත්තා සත්තා කියන්නේ ශාස්ත්‍රීය කියන අර්ථයේ ගුරුවරයෙක් නා කියන්නේ. බලන්න අපි ඒව අලගෙන අපි මේවා හරියට භාවිත කරේ නැත්නම් අපි මොන තරම් විකෘති වෙලා තියෙනවද? ඝනසාරප්ප නිත්‍යයේ කියත නිකම් ඝනසාරප්ප නිත්‍යයේ කියනවා. සුගන්තා සියතරක්කම්පා පසන්න කියත ප්‍රසන්න ගන්නවා. අපි මේ කරන විකෘතිතාවය ඒකයි අපේ තාත්ති දෙන්නේ අපේ පූජා ඥානසංසාර නැති උනේ. මේ දේවල් හරියට මාරුයි තිනම මේවා කියා දෙන්න එපායි කවුරු හරි. ඒක කියා දුන්න නැත්නම් හෙටත් දින නැත්නම් කරනවානේ. මෙච්චර කාලයක් අපි මේවා වර්ධනය කරගෙන ආවනේ. සපොත බලන්න. ධර්මී ගාථා හතර පහනක් ඒ ආගාථා හතර පහ හරියට පොත බලාගෙන නිවැරදි උච්චාරණය කරන්න. මේ උච්චාරණය කරාපස්සේ ඒක ඒක උච්චාරණය කරන්න නම් අපේ තාත්තේ සිහිය අවශ්‍යයි. ඒ බලාගෙන කියද්දි සිහිය අවශ්‍යයි. නැත්නම් කරපාලම් කියන්නේ යන්නේ. ඒ නිසා හොඳට මතක තියාගන්න ඒ තැන් පවා අපි ගොඩක් කරන් දැම්මා. ඉතින් මෙහෙම කරගෙන මේ 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 බෞද්ධ චාරිත්‍ර වාරිත්‍ර අපි නොදැනුවත්කම නිසා අපිට ආනිසංස ලැබෙන්න තියෙන තැන් අපිට මගේ ඇල්ලගෙනලා ඒ අපි නොදන්නවක්ම නිසා බුදුහාමුදුරුව අර ධාත කරේන සූත්‍රය බණවර 220ම තියෙන දුන්නා නම් මට කරේන සූත්‍රය පාඩන්න ඕනනේ නේද ඉපදිත දාස්තම් මේ තාක්කලක ඉතිරිසෝ ධාතාව සම්බන්ධ අපිට අවබෝධයයි කරේන සූත්‍රයේ ධාත 10ක් තියෙනවා කියන අවබෝධයයි බණවර 220ක් මම මතක තියාගන්න ඕනේ කියන ධාත 10ම පාඩම් නැතිකොට ඉතිහිසෝ ගාතාවක් පාඩම් නැතිකොට නමස්කාරයක් හරියට කියාගන්න බැරිකොට
එකියන්නේ බුදුහාමුදුරුවෝ මම ගැන ඔබ ගැන දැක්කා ඒ දැකපු නිසා තමයි මේ ධර්මය සම්පින්දණය කරනවා සංග්‍රහ කරගෙන තත්කන සාරාංශයේ ප්‍රමතන් සාරාංශගත කරනවා ඒ සාරාංශගත කරපු ධර්මය පොත්පතෙන් ගත්තා 354 ඉස්කන් වශයෙන් ගත්තා 5000 ධර්ම ස්කන්ධය ඒක හිතන්නේ බලවර 220ම ගාථා 10කට කෙටි කරා කියලා කියන්නේ මොන තරම් බුදුහාඳුර ධර්ම දේශනා කළාද එතකොට හිතන්න අපි මේ ධර්මය අපිට මතක කොච්චරද අපි මේ ධර්මය අතපත ගන්න මොනවද අපි දරුවන්ට ධර්මය කියලා දෙන්නේ මොනවද අපි දරුවන්ට ධර්මය කියලා දෙන්නේ බෝධි පූජාව දානය පිරිත පාසිකෝලය දහම් පාසල විතරයි අපිට වෙනනම් අපිට මොනවද කියලා දෙන්නේ ධර්මය කියලා කොයි චතුරාර්ය සත්‍ය කියන අවබෝධයක් තියෙන දරුවන්ට ප්‍රශ්නයක් දුන්නොත් උත්තර ලියයි. නමුත් ඉදිරිගෙන යන්න දෙයක් ඕ. බුද්ධර්ම විසින් ඒකක් කර ධර්මයට අනිතිශේ පේනුනා කියන එක දරා ගන්න බැරි නම් කොහොම ධර්මයේ භාවිත වීම? අපි මේ ගොඩාක් දේවල් අල්ලගෙන හිටියේ මෙන්න මේ වගේ. මුස්ලිම් ජාතිකයන්ට කියනවා මේ කාන්තාර ප්‍රදේශවල ජීවත් වෙච්ච නිසා යන්න කියනවා. සතේකෝ මරලා මස් කනවන රත්ත්‍යච්ච යකඩයක් උඩ ඉඳගෙන ඒ සතන් මරන්න කියලා. ඇයි එහෙම කියන්නේ? අර සතාහරි සතාහා සමානව වේදනාවක් විඳින්න ඕනේ නිසා. ඒ වේදනාව යාට දැනෙන්න ඕනේ නිසා. දැන් මේ කට්ටිය මොකක්ද මේ වෙනස් කරන් තියෙන්නේ? රතු බලසක් උඩ ඉඳගෙන සතාගේ මෙල්ල කපනවා. රත්ත්‍යච්ච යකඩයක් උඩ ඉඳගෙන කපන්න කියලා ඒ අදාළ එයාලගේ නායකයා කියලා තියෙනවා නම් දැන් යාලේ වෙනස් කරන්න තියෙනවා රතු පලසක් උඩ ඉඳන් ගෙන කපන්න සතාට. එතකොට හිතන්න අපි ඒ වගේ මොන තරම් දේවල් වෙනස් කරලා තියෙනවද? ඒ වෙනස්කම් කරටේ විපාක අද අපි අත් විඳිනවා. මේ දේවල් ටික මේ අනුපාත දුර්වලතාවට හදාගත්තේ නැත්නම් ඉන්නතනම් මේ තාත්තේ ඔබගේ පස්සේ පරිපූර්ණ අද දවසේ ඉපදෙන දරුවට අනාගතයේ ධර්මයේ ක්‍රියා කිදෙන්නේ නැහැ. ඒ දේ කරන්නේපා ඔබේ කාලීන වක්කේ ඉස්පිත කරන්නේ. මමත් මේ ඉස්පිත කරේ මගේ කාලීන ඉස්පිතම. කාලීන ඉස්පිතම තමයි මේ වැරදි දෙයින් මේ මිත්‍යාවන් තුළ මේ වැරදි සංස්කෘතිය තුළ ජීවත් වෙන මේවා අල්ලාගෙන ඔබව ඉතින් නිදහස් කරන එක ඒ සාරකගති දේව රැකගන්න අවස්ථාගෙන ආයි දේව අවස්ථාගෙන යන ඒ සම්ප්‍රදායන් අර්ථාන්විත අවබෝධයෙන් යුක්තව ඒ මූල අභිමතාර්ථයන්ට අනුකූලව සිද්ධ කරගෙන යනවා. ඉගෙන ඔබ හැම දිනකටම ශක්තිය දැනගෙන ලැබෙන්නට ප්‍රාර්ථනා කරනවා. මේ උතුම් දේශනාව අපි හැම දිනකටම යථාර්ථ අවබෝධයේ තේස ජීවිතාවෝදයේ පිණිස කර්මකාරණ වටහාගෙන චතුරාර්ය සත්‍යය අවබෝධ කරගා පිණිස පාරමිතා ධර්මයක් වේවායි සාදු කියලා ආර්ථනා කරා. එත්තාවතාක අම්මේ සම්පතං කුඤ්ඤ සබ්බේ දේවා අනුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා එත්තාවතාක අම්මේ පුඤ්ඤසන්තං සබ්බේ දේවා අනුමෝදන්තු රත්තං පිළ සාසනං එත්තාවතාච අම්මේහි සම්පතං කුඤ්ඤේ සබ්බේ දේවා අනුමෝදන්තු බෝධයන්තු සිවං පදං ඉමිනා පුඤ්ඤකම්මේන මාගේ බාල සමාගම සතං සමාගමු ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛයා භවතු සබ්බ දුක්ඛාපමුච්ඡතු අභිවාදන සේනිස්ස නිච්ඡං වත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වත්තං තේ ආයු වන්නෝ සුඛං
බලං ආයුරාරෝග්‍ය සම්පatti සත් සම්පatti මේ වෙච අතෝ නිපාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු